පාලවී බාතෝරණ වයසේ මතකද අප එක් වී සිටියා යෝන් වී මල් වසන්තයේ මතකයි ඔබ මා ළඟ සිටියා මතකවී බාතෝරණ වයසේ මතකද අප එක් වී සිටියා යෝන් වී මල් වසන්තයේ මේ සංගීත ශේෂ්ත්‍රයේ එකමුතුව කොපමණ කාලයක්ද? මා දැනුවත් මා වසර 50කට වැඩි නයිටිංගේල්ස් ගායක කණ්ඩායම මම බිහි කළා. වසර 50කින් පසු අපේ හිතවත් මගේ ලලිත් පාස්සුයි ඒ ඔක්කම මට අලුතෙන් මුණ ගැසුණු මිත්‍රයා තමයි ලලිත් ඇන්තිදීපෙරා. ඔහු සමග සෑහෙන දුරක් වසර 40ක ඇසුරක් දැන් අප අතර නැවතත් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ කාලේ කණ්ඩායම් සංගීතයේද එනකොට ඉතින් කණ්ඩායම් සංගීතයේ අපි දන්නේ කවද? ක්ලැරන්ස් විජේවර්ධනනේ. ක්ලැරන්ස්. ක්ලැරන්ස් විජේවර්ධනත් එක්ක සම්බන්ධතාවයක් තිබුණා. ක්ලැරන්ස් විජේවර්ධනත් එක්ක සම්බන්ධය කියන්නේ මේකයි මගේ අයියාගේ මුල්ම බෑන්ඩ් එක තමයි ලොස් හාමනකොස්. ලොස් හාමනකොස් බෑන්ඩ් එකේ ක්ලැරන්ස් උයි ප්‍රේමත් නායකයි කින්ස්ලි පෙරලායි ශාස්ත්‍රණි රත්නායි. මුල්ම ගුරුත් ඇවිල්ලා ක්ලරන්ස්ගේ මිස්ටර් කින්ස්ලි පෙරලා මුල්ම ගිටාර් එකක් අල්ල නැති කියලා දුන්නේත් කින්ස්ලි පෙරලා. කැලිෆෝ සංගීතේ මුල්ම පටන් ගත්තේ රත්නපුරේ. එතකොට ක්ලරන්ස් හම්බ වෙලා සංගීතය ඔහු මාරු කරගෙන ඔව් ඔව් ඒ ආශ්‍රය මගේ අයියලාගේ නැතුණා මගේ තිබුණා වසර 12 ඉඳලම තිබුණා. ඔබතුමා සම්බන්ධ උනේ මගේ මම ලලිත් වාස් මම හිටියේ මගේ මැනේජර් නෙල්සන් සෙනරලා ගෙවල් ගාව රත්නපුරේ. මම ඉපදුනේ රත්නපුරේ. පස්සේ නෙල්සන්ගේ අයියා චාල්ස් රත්නපුරේ චාල්ස් සිරිවිලක් තමයි ක්ලරන්ස් එක මුල්ම බෑන්ඩ් එක පටන් ගත්තේ. පස්සේ මෙයා නෙල්සන් හැමදාම අපේ ගෙදරට එනවා. ඇවිල්ලා අපිත් එක්ක අපිට සංගීතය අපේ මගේ ඔළුවට දැම්මේ මේ නෙල්සන් තමයි. පස්සේ මමයි අයියා මගේ මල්ලිත් එක්ක තුනා සංගීත කණ්ඩායමත් එක්ක අපි 1972 වසර තමයි මුල්ම මේ බාලවිහික සරසවි විද්‍යාගාරය අපි රෙකෝඩින් එක කරේ. පස්සේ කාලයක් යෑමදී අපි මේක ගුවන්විදුලි සංස්ථාවේ මේ සින්දු ප්‍රචාරය වෙන එක නතර වුණා 1980න් පස්සේ වගේ. ඊට පස්සේ සංගීත කණ්ඩායම හැම සංගීත කණ්ඩායම සින්දු නැතරුණෙන් පස්සේ අපි ඉතින් විදේශගත වෙලා හිටියා. අපි වෙන වෙන සංගීත කණ්ඩායම වල සෙල්ලම් කරා. ඊට පස්සේ නැවතත් අපි අවුරුදු 50කට පස්සේ මට මම මොරකුවේ පදිංචිට ආවා. ඊට පස්සේ මට හම්බුනේ මේ මගේ මිත්‍ර ලලිත් ඇන්තනි පෙරේරා. එයා හොඳ මල්ටි ටැලන්ටඩ් මියුසිෂියන් කෙනෙක්. පස්සේ එයත් එක්ක එකතු වෙලා අපේ පරණ සින්දු ටික ඔක්කොම රීමික්ස් කරා. දැන් අලුතෙන් අපි ඒ ආරෙන් අලුත් සින්දුත් පටිගත කරා. ඉතින් මම කණ්ඩායමේ නායකයා වශයෙන් මට හරි ආඩම්බරයක් තියෙන්නේ මේ වගේ සංගීත කණ්ඩායමක් ගන්න මෙච්චර මේ දුරකට මට එන්න පුළුවන් වීම ගැන. මොකද වෘත්තිය දැන් සාමාන්‍ය සංගීතය නෙමෙයිනේ. මම වෘත්තිය මම මෝටරත් ඉංජිනේරුවේ. මෝටරත් ඉංජිනේරුවේ. ඔබතුමා මම ඇවිල්ලා දන්ත වෛද්‍යවරේ මම 76 දී ලලිත් නායකත්වය බාද දීලා ගියායින් පස්සේ අදත් ලලිත් තමයි නායකත්වය දරන්නේ. ඒ කියන්නේ පෙරාදෙනින් ඩවුට් නෑ මම මගේ ෆැමිලි ඩෙන්ටිස් කෙනා මගේ සීයා තමයි මුල්ම දන්ත වෛද්‍යවරයා ලංකාවේ. ඊට පස්සේ මම ජර්මනිය ගිහිල්ලා තමයි දන්ත වෛද්‍ය වැඩිදුර ඉගෙන ගත්තේ ජර්මනිය ගිහිල්ලා. පත 1976 ගිය ගම. තව එකක් මට මතක් කරන්න ඕනේ සරසවි චිත්‍රාගාරයේ කණ්ඩායම් ගීතයේ අවසාන කණ්ඩායම් ගීතයේ ප්‍රතිකතගේ මාවින් රොඩ්රිගෝ මහත්මයා අපේ ගීතය අපි ආදරය කරන්නේ මාවින් මාස්ටර් සරන් සාරයි. නමුත් ඇත්ත වශයෙන්ම අවසානම කණ්ඩායම් ගීතය එයා ප්‍රතිකත කරනකොටම කිව්වා මේක තමයි මගේ අන්තිම ගෲප් සෝන් එක සරසවි කියලා. අද වගේ මතක ඇත්තවද අපාතන නැතත් අද ආතරේ මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔව් අපාතනින් නැති වුණත් මම ඇත්තවද මගේ ධර්මය මම නිවන්සුව ප්‍රාර්ථනා ඔහුගේ ධර්මය මම මොක්ස්ව ප්‍රාර්ථනා කරනවා මාවින් පාලවී බාතෝරණ වයසේ මතකද අප එක් වී සිටියා යෝන් වී මල් වසන්තයේ මතකයි ඔබ මා ළඟ සිටියා මතකවී බාතෝරණ වයසේ මතකද අප එක් වී සිටියා යෝන් වී මල් වසන්තයේ මතකයි ඔබ මා ළඟ සිටියා. ෆූලලිත් පෙර දැන් ඔගොල්ලන්ගේ දක්ෂකම් සැහැණ තියෙනවා කියලා පේනවා. ඉස්සරිනම් මම හඳුනනනේ ගොඩක්. ඒ වගේම දැන් ඔයගලන්ට අපිහිත දෙන්න, ඒ වගේම ඔයගලන් කන්ටැක්ට් කරගෙන මියුසිකල් ෂෝ එකක් කරන්න නැත්නම් වෙඩින් එකක් කරන්න වෙනම කන්සෙප්ට් එකක් නේද? ඒ ගීතය දන්නවා ඇතිනේ. ඔව්. ඉතින් මේ ඒක කරන්න කන්ටැක්ට් කරගන්නේ කොහොමද? නම්බර් එක කියන්නකෝ. මෙහෙමයි. දැන් ඇත්තටම අපි කන්ටැක්ට් කරනවා නම් අපේ ඊමේල් එකට යන්නත් පුළුවන්. නමුත් අපි නම්බර දෙකක් දෙන්න. ඔව්. දැන් අපිට කන්ටැක්ට් නම්බර් එක කියන්නකෝ. 0713 1.74 5.5 තමයි මගේ
पर्सनल नंबर एक इतकोट मिथुमागे नंबर अमता पुलवा विशेष मंगल उत्सव एवगेम अन्य बर्थडे उपन्दीन साधवाल यहाँ संगीतमय जय जय वेवागिल प्रार्थना करना भूमि स्तुति।